साधु नमस्कार विवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु 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 अपगी आचार्य पादोत्तम कल्याण मित्रु पिन्वल्लुक स्वामीन वहन्सेट अप हेम दिनागी उतुम नमस्कार वेवा। साधु 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 असपुवासी गरुतर महासंगरत्ने अवसराई श्रद्धावंत वासनावंत पिंगवत्नी श्री संबुद्ध परिनिर्वाणें वसर दिदहस पांसिय हटे का गत विला इद्री एदी इलंबिन श्री संबुद्ध वर्षे बिनुवें हे निमिति करगन मे कुंडसाले महामेवना भावना सुपुई सुविशेषी त्रिपिटक सज्जायनावट समगामीव मे उतुम धर्म देशनावन मे संध्याकाली पवत्तिनो। इतिंग अददवसी पिंगवत्नी अपि बलापुरुत्वन्नी बुदुरजानन वहन्सी देशनाकुट वदाल उतुम श्री संबुद्ध देशनावन अतुरें उन्वहांसे वदाल सुविशेषी देशना कोट्टास यक्ति बिन्वा संगुत्त निकाये पस्विनी पोत्वहांसे तुल ए संगुत्त निकाये पस्विनी पोत्वहांसे की तिबिन्वा मे गौतम बुदुरजानन वहन्सेगे शासनेट श्रावके ए शासनेट अतुलु वेद्दी ए श्रावकया तुल्ल पिहिटन गुण विशेषयन गन विशेषिं संदहां कल देशना कोटसा अन्य देशनावन राशियक अतुलत तुला तिबिन सोतापत्ति संगुत्ति उतुम बुद्ध देशनावक तमाय हदापि मे सवस्काले गनगन्ने पिंगवत्नी मे सोतापत्ति संगुत्ते देशनावन वर्ग हतकिं संग्रह विलातीनो। එතකොට ඒකේ පළවෙනි වර්ගයේ වේලුද්වාර වර්ගයේ එක වර්ගයක සාමාන්‍ය සූත්‍ර 10ක් වගේ තියෙනවා. ඊළඟට තියෙනවා රාජකාරාම වර්ගයේ
ඊළඟට තියෙනවා සරකාණී වර්ගය, පුඤ්ඤාභිසන්ද වර්ගය. මේ විදිහට වර්ග හතකින් සමන්විත වෙච්ච දේශනාවන් 74ක් මේ සෝතාපට්ටි සංයුත්තය තුල තිබෙනවා. එතකොට මේ දේශනාවල් වල තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ බුද්ධ ශාසනය තුලට පැමිණෙද්දී, එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනයේ ద్వාරය ශ්‍රාවකයාට විවෘත වෙන්නට ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුල පිහිටන්න ඕන සෝතාපට්ටි අංග කීයක්ද? 4ක් පිහිටන්න ඕන. අන්නේ සෝතාපට්ටි අංග 4 ගැන මේ සෝතාපට්ටි සංගුත්ති පුරාවට රමණීය දේශනාවන් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ සුන්දර දේශනාවන් අතරින් අද අපි ඉගෙන ගන්නවා සගත පුඤ්ඤාභිසන්ද කියන වර්ගයේ තිබෙන පළවෙනි දේශනාව. මේ දේශනාවේ නම අසංකේය සූත්‍රය. අසංකේය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සංඛ්‍යාවකට ගන්න බෑ කියන අර්ථය. අසංකේය අප්‍රමාණ ගණයට අයිති වෙන එකට තමයි කියන්නේ අසංකේය කියලා. ඉතින් මේ සංඛ්‍යාවකට ගණනය කරන්න බැරි පුණ්‍ය ප්‍රවාහයක් ගැන මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නේ මේ විදිහට. මහණෙනි, සැපේ ඇති කරලා දෙන සුඛභාගී වූ පුණ්‍ය ප්‍රවාහයන්, එහෙම නැත්නම් කුසල ප්‍රවාහයන් 4ක් තියෙනවා. සැපේ ඇති කරලා දෙන කුසල ප්‍රවාහ, පුණ්‍ය ප්‍රවාහ කීයද තියෙන්නේ? 4ක් තියෙනවා. මහන්නේ මොනවද ඒවා? පළවෙනි එක තමයි බුදුරයන් වහන්සේ දේශනා කරනවා, ඉද බික්කවේ අරිය ශාවකු බුද්ධේ අවිච්ඡප්පසාදීන සමන්නාගතු හෝති. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදයකින් සමන්විත වෙනවා. කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහ ගන්නවා. ඉතිපිසූ භගවා අරහං. ඒ භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ අරහං. සම්මා සම්බුද්ධෝ, සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්නෝ, විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්තයි. සුගතු, සුගත ගුණයෙන් යුක්තයි. ලෝක විදු, අනුත්තර පුරුෂ ධම්ම සාරති, සත්තා දේව මනුස්සාන, බුද්ධ භගවා කියන ගුණයන්ගේ යුක්තයි කියලා ශ්‍රාවකයා නොසෙල්වෙන පැහැදීමකට එනවා බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ වගේම මහණෙනි, ශ්‍රාවකයා ධර්මයේ ගැන නොසෙල්වෙන පැහැදීමට එනවා. ධම්මේ අවිච්ඡප්පසාදීන සමන්නාගතු හෝති. ධර්මයේ ගැන නොසෙල්වෙන පැහැදීමකට පැමිණෙනවා. ස්වාක්කාතු භගවතා ධම්මෝ. ඒ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ මනාකොට මනවින් දෙසන ලද්දේය කියලා. සන්දිට්ඨිකෝ, මේ ජීවිතයේදීම තමන් තුළින් මේ ධර්මයේ අද්දකිය යුතුයි. අකාලිකෝ, ඕනෑම කාලයක කල් නොයවා විපාක දෙන ගුණයෙන් යුක්තයි. ඒහි පස්සිකු නොනැතියන් හට ඇවිත් බලන්න කියලා විවෘත කරලා පෙන්වන්න පුළුවන්, කතාබස් කරන්න පුළුවන්. ඕපනයිකු, තමා තුළට පමුණවා ගත යුතුයි. පච්චත්තම් වේදිතබ්බූ විඤ්ඤූහි,
නුවණැත්තු තම තමන්ගේ නැන පමණින් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරනවා, සාක්ෂාත් කරනවා. එතකොට ඒක තමයි ඒ සැපේ ඇති කරලා දෙන, ඊළඟට පුණ්‍ය ගංගාවක් ගලන කුසල ප්‍රවාහය. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීම. ඒකින් ශ්‍රාවකයාගේ ජීවිතයට අප්‍රමාණ පුණ්‍ය ගංගාවක් ගලනවා. දැන් අද ඔබට බුදුරජාණන් වහන්සේ ගැන මේ දේශනාවේදී අහන්න ලැබෙනවා. එතකොට මේ දේශනාව ඔබ අහගෙන ඉද්දී බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය හටගත්තොත් ඔබේ ජීවිතයට පිං ගඟක් මේ මොහොතේ ඉඳලා ගලනවා. ඊළඟට ධර්මයේ ගැන ඔබට අහන්න ලැබෙනවා. ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදය හටගද්දී අසංඛ්‍ය අප්‍රමාණ පුණ්‍ය ගංගාවක් ඔබේ ජීවිතයට ගලනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ආර්ය ශ්‍රාවකයා සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතු හෝති. ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකින් යුක්තයි. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ, ඒ භාගවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නී සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන ගුණ දැනගෙන ශ්‍රද්ධාවී බැස ගන්නවා. පින්වත්නි, ඒ ශ්‍රද්ධාව පුංචි එකක් නෙමෙයි. ඒ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුබ්බි වාතේ බි අසම්ප කම්පියෝ. යම්සේ පොළොව ගැඹුරට හාරලා සිටවපු ඒසිකා ස්තම්භයක් තියෙනවා. මේ ඒසිකා ස්තම්භයේ පොළොවේ ගැඹුරට සාරලා හිටෙව්වට පස්සේ චතුබ්බි වාතේ බි අසම්ප කම්පියෝ, සතර දිග් භාගයෙන් චණ්ඩ මාරුතය හමාගෙන ආවත් ඒක කම්පා වෙන්නේ. ආන් ඒ වගේ කා. එතකොට ඒ විදිහට ආරි සංඝයා ගැන ශ්‍රාවකයා සිත පහදවා ගත්තට පස්සේ ඒ ශ්‍රාවකයාගේ ජීවිතේට පුණ්‍ය ගංගාවක් ගලනවා, කුසල් ගංගාවක් ගලනවා, පුණ්‍ය ප්‍රවාහයක් ජීවිතේට ගලාගෙන එනවා. ඒකෙන් තමයි ශ්‍රාවකයා සැපවත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ආර්යකාන්ත සීලයකින් යුක්තයි. ඒ තමයි කැඩිලා නැති, සිදුරු නැති, පැල්ලම් නැති, ඊළඟට කබර නැති පාරිශුද්ධ සීලයකින් යුක්තයි. නුවණැත්තන්ගේ පැසසුමට බඳුන් වෙන, දෘෂ්ටි පරාමාසනයට හසු නොවුන, නිවන පිණිස පවතින සීලයෙන් යුක්තයි. මහණෙනි, මේක තමයි කියනවා සැපේ ඇති කරලා දෙන, ඊළඟට කුසල ප්‍රවාහයක් ගලන පුණ්‍ය ගංගාව හතරවෙනි එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ සතරක් වූ පුණ්‍ය ප්‍රවාහයන්ගෙන්, කුසල ප්‍රවාහයන්ගෙන් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතයට ගලන මේ පිණෙහි ප්‍රමාණය මෙපමණ සැප ඇති කරලා දෙන පුණ්‍ය ප්‍රවාහයක් කියලා කියන්න බෑ කියනවා. මෙච්චර කුසල් ප්‍රවාහයක් මේ ජීවිතේට ගලන්නේ කියලා ගණන් කරන්න බෑ කියනවා. සංඛ්‍යාවකට ගන්න බෑ කියනවා. ආන් ඒ නිසා මේ දේශනාවට අසංකේය කියලා බුදුරයන් වහන්සේ වදාළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක හරියට මේ වගේ එකක්. මහණෙනි, මහා සමුද්‍රී මහා ජලස්කන්ධයක් තියෙනවා. මේ මහා සමුද්‍රයේ තිබෙන, සතර මහා සාගරයේ තිබෙන ජලය යම්කිසි පුරුෂයෙක් එනවා භාජනයක් අරගෙන ඇවිල්ලා එයා මේ මහා සාගරයේ ජලය මනින්න හදනවා.
භාජන 100යි, භාජන 1000යි, භාජන ලක්ෂයයි, කෝටියයි, කෝටි ලක්ෂය කියලා ගණන් කරන්න හදනවා. මහන්නේ මේක ගණන් කරන්න පුළුවන් දහනවා බුදුරයන් වහන්සේ. කියනවා ස්වාමිනී මේක ගණන් කරන්න බෑ. මේකේ පුද්ගලයා වෙහෙසටපත් වෙනවා කියනවා. ක්ලාන්ත වෙනවා කියනවා. ආන් ඒ වගේ මහණෙනි යම්කිසි ශ්‍රාවකී තුල බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන පැහැදීම හටගත්තුත් ධර්මයේ ගැන නොසෙල් වෙන පැහැදීම හටගත්තුත් ආර්ය ශ්‍රාවක සංග්‍රහණේ විශේෂී නොසෙල් වෙන පැහැදීම හටගත්තුත් ආර්යකාන්ත සීලයෙන් යුක්ත වුණොත් ඒ ශ්‍රාවකයාගේ ජීවිතයට ගලන පුණ්‍ය ගංගාව කුසල් ගංගාව අප්‍රමාණ සැපය මෙච්චරයි මෙච්චරයි කියලා ගණන් කරන්න බෑ කියනවා. ඒක හරියට මහා සාගරයේ ජලය මනින්න කියා වගේ වැඩක් කියනවා. එතකොට බලන්න පින්වත්නි කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නම පහළ වුණාට පස්සේ තමයි මේ පුණ්‍ය ගංගා හතර මේ ලෝකේ ගලන්න ගන්නෙ. සාමාන්‍යයෙන් බුද්ධ වංශ කතාවේ ඒ බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච යුග ගැන විස්තර තියෙනවා. අපි ගත්තොත් විපස්සී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළලා තියෙන්නේ මිනිසුන්ගේ ආස අවුරුදු 80,000ක් තිබිච්ච කාලේ. සීකී බුදුරජාණන් වහන්සේ ලෝ පහළුණේ මිනිසුන්ගේ ආස වර්ෂ 70,000ක් තිබුණු කාලේ. මේ බුද්ධ වංශ ඉතිහාසයේටම මේ බුද්ධ වංශ කතාවේ අවුරුදු 120ක් වගේ පුංචි ආවසයක් තියෙන කාලෙක බුදුරජාණන් වහන්සේ නම පහළ වුණා නම් ඒ අපේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ බුද්ධ වංශ කතාවේම අවුරුදු 100 ගණන්වලදී බුදුරු පහළලා නැහැ. මා හිතන්නේ මේක අපි ලැබපු පරම දුර්ලභ භාග්‍යයක්. වයස අවුරුදු ආවස වයස අවුරුදු 100ට අඩු වුණොත් බුදුරු පහළ වෙන්නේ නැහැ. ඊළඟට කාලෙකට මිනිස්සුන්ගේ ආවස වැඩි වෙලා අවුරුදු ලක්ෂයකට වඩා නැගිනවා. එතකොට බුදුරු පහළ වෙන්නේ නැහැ. ඊළඟ අපේ බුදුරයන් වහන්සේ පහළ වුණේ අවසාන මොහොතේ පහළ වුණේ. අවසාන කඩේමේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ බුද්ධ ශාසනයේ ස්වර්ණ ద్వාරේ විවෘත කරගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයට පැමිණීමයි. කොහොමද අවිච්ඡ ප්‍රසාදයට පැමිණෙන්නේ? ඉතිපිසූ භගවා අරහං උන්වහන්සේ අරහං. ඔබ දන්නවද පින්වත්නි උන්වහන්සේ අරහං කියන්නේ ඇයි? උන්වහන්සේට අරහං කියන්නේ හරි පුදුම අර්ථයක් ඒකේ තියෙනවා. පින්වත්නි අපි මේ දීර්ඝ සංසාර ගමනක සැරිසර අයනවා. උන්වහන්සේ වදාළා මේ සංසාර ගමන කියන්නේ චක්‍රයක් කිව්වා. සංසාර චක්‍රය. මේ සංසාර චක්‍රයට හසු වෙච්ච දෙව් මිනිස් ප්‍රජාව කාම ලෝකෙත් රූප ලෝකෙත් අරූප ලෝකෙත් කියන මේ භවත්‍රයේ කැරකී කැරකී යනවා. ඒ කැරකී කැරකී යන භව චක්‍රේ සංසාර චක්‍රේ නාභි මණ්ඩලයේ තමයි නාභිය. ඔබ දන්නවද දැන් කරත්තරෝදී ඔබ දැකලා ඇතිනේ. ඒ කරත්තරෝදී නාභියක් තියෙනවා. මේ නාභි මණ්ඩලයේ සංසාර චක්‍රේ නාභිය හැදිලා තින්නේ අවිද්‍යාවෙන්. ඒ සංසාර චක්‍රේ නිම් වලල් හැදිලා තින්නේ ජරා මරණ වලින්, ශෝක පරිදේව දුක් දුම්නස් වලින්. මේ නාභියත් අර නිම් වලල්ල සම්බන්ධ වෙන්නේ සංසාර චක්‍රේ ගරාදි වලින්, අර වලින්. ඒ තමයි අවිද්‍යා පච්චා සංඛාරා, සංඛාර ගරාදි, සංඛාර පච්චා විඥාන,
ඒ සංසාර චක්‍රයේ අර විඥාන පච්චා නාම රූපං සංසාර චක්‍රයේ අර කලාතුරකින් මේ ලෝකේ පහළ වෙන සමතිස් පෙරුම්දම් පිරු පුණ්‍ය පාරමිතාවෙන් කෙල පැමිණි මහා පුරුෂ රත්නයක් පහළ වෙලා ඔය සංසාර චක්‍රේ නාවි මණ්ඩලේ බිඳිනවා. නාවි මණ්ඩලේ බිඳට පස්සේ අර සංසාර චක්‍රේ අරවලට පිහිටන්න තැනක් නැහැ. ජරා මරණ වලින් හැදුන නිම්වලල්ලට පිලිසරණක් නැති වෙනවා. උන්වහන්සේ තමයි මේ මහා භද්‍රකල්පී සිව්වෙනුව මේ ලෝකෙ පහළ වෙලා මේ සංසාර චක්‍රේ නාවි මණ්ඩලේ බිඳි. ඊළඟට උන්වහන්සේ මේ සංසාර චක්‍රේ සියලු ගරාදි සුණු විසුණු කළා. ජරා මරණ වලින් හැදුණු නිම්වලල්ල සුණු විසුණු කළා. ආන් එදා ඉඳලා උන්වහන්සේට කියනවා අරහං කියලා. අරහං කියන්නේ එදා ඉඳලා. එතකොට උන්වහන්සේ මේක බින්ද දවසේ උන්වහන්සේගේ බුදු මුවින් පළවෙනි බුද්ධ වචනේ නිකුත් වුණා. උදාණයක් ඇටියට අනේක ಜಾති සංසාරං සඳා විස්සං අනිබ්බිසං. දීර්ඝ සංසාර ගමනක ඇවිද ඇවිද ගියා. ගහකාරකං ගවීසන්තු දුක්ඛා ಜಾති පුනප්පුන. මේ ජීවිතේ නැමති ගේ හදන වඩුව සොය සොයා ගියා. දුක්ඛා ಜಾති පුනප්පුන. නැවත නැවත මේ සසරේ ඉපද ඉපද යෑම මහා දුකකි කියලා. බලන්න අපට තීරිච්ච නැති එකක් ඒක. ගහකාරක දිට්ටෝසි. උන්වහන්සේ මේ ජීවිතේ නැමති ගේ හදන වඩුව දැක්කා. ගහකාරක දිට්ටෝසි. අවිද්‍යාවත් භව තණ්හාවත්. පුනගේ හංගන කහාසි. දැන් ඔබට ආයෙවත් මේ ගේ හදන්න බෑ. සබ්බාති පාසුකා භග්ගා. උන්වහන්සේ මේ නිවසේ වහලා තිබ්බේ නිවස වහලා තිබ්බ වහලේ සියලු පරාල සිඳ බිඳ දැම්මා. ගහකූටං විසංකිතං. ඒ ගහකූටේ කැණි මඩල අවිද්‍යාවෙන් හැදුණු කැණි මඩල උන්වහන්සේ බින්දා සුණු විසුණු කළා. විසංඛාරගතං චිත්තං. උන්වහන්සේගේ සිත විසංඛාර බවට පත් වුණා. තණ්හාණං කය මජ්ජගා. තෘෂ්ණාව සේවුණා. ආන් ඒ දා ඉඳලා තමයි උන්වහන්සේට අරහං කියන්නේ. ඔන්න ශ්‍රාවකයා බුදුරයන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදයට එනවා. අනේ අපි සරණගේ භාග්‍යතුන් වහන්සේ අරහං වුණසේක. ඊළඟට උන්වහන්සේ සම්මා සම්බුද්දයි. සම්මා සම්බුද්දයි කියන්නේ පින්වත්නි හරි පුදුම එකක්. උන්වහන්සේ මේ ලෝකේ සියල්ල සියලු අයුරින්ම අවබෝධ කළා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ඇහුවා, සීල කියන බ්‍රාහ්මණයා ඔබ වහන්සේ කවුද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා, අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහා තබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය, මම මේ ලෝකේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළ යුතු යමක් ඇද්ද? ඒ සියල්ලම අවබෝධ කළා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං. සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුතුව වැඩි යුතු ආර්ය මාර්ගයේ උන්වහන්සේ වැඩුවා. පහතබ්බම් පහීනං මේ ප්‍රහාණය කළ යුතු අවිද්‍යාවත් භව තෘෂ්ණාවත් උන්වහන්සේ ප්‍රහාණය කළා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. ඒ නිසා බ්‍රාහ්මණේ තථාගතයන් වහන්සේ බුද්ධ කියලා දැනගන්න කියලා. ඔන්න සම්මා සම්බුද්ධය කිව්වේ ඒක. ඊළඟට බුදුරයන් වහන්සේ වදාලා, සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා. අනුත්තර වූ සීලයන් අනුත්තර සමාධියන්
අනුත්තර ප්‍රඥාවත් අනුත්තර විමුක්තියත් අනුබුද්ධා ඉමේ ධම්මා ගෞතමේන යසස්සිනා මහා යසස් ඇති ගෞතම ගෝත්‍ර ඇති බුදුරජාණන් වහන්සේ මේ සියලු ධර්මයන් අවබෝධ කළා. ආන් ඒකයි සම්මා සම්බුද්ධය කියන්නේ. එතකොට පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණා බුද්ධ ශේත්‍ර තුනක්, ත්‍රිවිධ ශේත්‍රයක්. මම හිතන්නේ ඔබ ඒක අහලා නැතුව ඇති. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණ පළවෙනි බුද්ධ ශේත්‍රය තමයි ජාති ශේත්‍රය. අහලා තියෙනවද ඔබ? ඊළඟට දෙවෙනි ශේත්‍රය තමයි ඥාන ශේත්‍රය. දෙවෙනි ශේත්‍රය ආඥා ශේත්‍රය. තුන්වෙනි ශේත්‍රය තමයි ඥාන ශේත්‍රය, විශේෂ ශේත්‍රය. එයින් ජාති ශේත්‍රය කියන්නේ පින්වත්නි, අපගේ මහා බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වැඩ ඉඳලා ඇසළ පුන් පුර පසළොස්වක් පුන් පොහොදා මනා සිහිනුවණින් යුතුව තුසිත දෙව්ලොව සන්තුසිත දිව්‍ය රාජාව සිට එතනින් උන්වහන්සේ චුත වුණා. මනා සිහිනුවණින් යුතුව මහා මායා බිසවුන් වහන්සේගේ කුසී පිළිසිඳ ගත්තා. ආන්ගේ පිළිසිඳ ගද්දී මේ දස දහසක් ලෝක ධාතුව කම්පා වෙනවා. බලවත්ව කම්පා වෙනවා, දැඩිසේ කම්පා වෙනවා. දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවාගේ උදාර ආලෝකයක් දස දහසක් ලෝක ධාතුවේ පැතිර යනවා. එතකොට ඔබ අහලා තියෙනවද සක්වල කියන වචනේ? සක්වල කියලා කියන්නේ 31 තලයක්, එක චක්‍රාවාටයක්. ඒ 31 තලයට අයිති සතර අපාය. මනුස්ස ලෝකේ එතකොට 5යි, දිව්‍ය ලෝක 6යි, 11යි, බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා, 27යි, අරූප තල 4ක් තියෙනවා, 31යි. ඔන්න ඔය 31 තලයට කියනවා සක්වල කියලා. මේ සක්වලවල් තුනක් අතර තියෙනවා ලෝකාන්තරික නිරේ කියලා, මහා ඝන අන්ධකාරයෙන් යුතු නිරය. මේ නිරේ උපන් නිරි සත්තු අධික සීතලකින් පීඩා විඳිනවා. ඒ සීතල කොච්චරද කියන්නේ, ඒ සීතලෙන් මේ සත්තු බැදෙනවා කියනවා. සීතලෙන් බැදිලා ඒ ශරීර පුපුරනවා. කවදාවත් ඒ සත්තු එහෙන් රූපයක් දකින්නේ නැහැ. එච්චර ඝන අන්ධකාරයක් මේ ලෝකාන්තරික නිරේ තියෙන්නේ. යම් දවසක මහබෝසතාණන් වහන්සේ බෞකුස පිළිසිඳ ගන්නවද, එදාට ඒ ලෝකාන්තරික නිරේ එළිය වැටෙනවා. ඒ උදාර ආලෝකයේ පහළ වෙද්දී යම් දවසක මහබෝසතාණන් වහන්සේ මෞකුස වැඩ ඉඳලා මේ මෞකුසින් නික්මෙනවද, එදාට ලෝකාන්තරික නිරේ එළිය වැටෙනවා. දැන් පින්වත්නි, ඔබ අපි කවුරුත් මෞකුස හිටියා අපි දන්නේ. අපි මේ මෞකුසේ ඉද්දී පහසුවෙන් නෙමෙයි ඉන්නේ, වකූටු වෙලා අත් කකුල් නමාගෙන ඉන්නේ. මහා බෝසතාණන් වහන්සේ එහෙම නෙමෙයි. උන්වහන්සේ ගැන කොහොමද තියෙන්නේ? ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අච්චරිය මනුස්සෝ. මහන්නේ මේ ලෝකේ එකම එක මහා පුරුෂ රත්නයක් පහළ වෙනවා ආශ්චර්යවත් මනුස්සයෙක් හැටියට, අදුතියෝ අද්විතීය පුරුෂයෙක් හැටියට, අසහායෝ කිසි කෙනෙකුට සම වෙන්නේ නැති, අප්පටිමෝ කිසි කෙනෙකුට සමාන වෙන්නේ නැති, අප්පටි බහගෝ ප්‍රතිවිරුද්ධ තමන් හා සමාන කිසිවෙක් නැති උත්තම පුරුෂයෙක් පහළ වෙනවා. උන්වහන්සේ මෞකුසේ ඉන්නේ ධර්මාසනී වැඩ ඉන්න ධර්මකථික භික්ෂුවක් වගේ පළඟ බැඳගෙන නැගෙනහිර දිසාවට මුහුණලා ඉන්නේ. ඔබ අහලා තියෙනවද මේවා? උන්වහන්සේ වකුටුල්ලා නෙමෙයි ඉන්නේ, ලස්සනට පළඟ බැඳගෙන මෙහෙම ඉන්නවා. එතකොට මහා මායා බිසවුන් වහන්සේ ඒක දකිනවා. උන්වහන්සේ යම් විටක මේ මෞකුසෙන් බිහි වෙනවද,
ඒ බිහිවෙන්නේ මහා ධර්මදර ධර්ම කතිකි ධර්මාසනයෙන් බණ කියලා සිංහ රාජයෙක් බහින්න වගේ උන්වහන්සේ මවකුසින් බිහිවෙනවා. බ්‍රහ්ම රාජෝ තමයි උන්වහන්සේ පිළිගන්නේ. එතකොට ඒ විදිහට උන්වහන්සේ මවකුසින් බිහිවෙද්දී දස දහසක් ලෝක ධාතු කම්පා වෙනවා, බලවත්තු කම්පා වෙනවා, දැඩිසේ කම්පා වෙනවා. ආන් ඒ දස දහසක් ලෝක ධාතු තමයි ජාතිශීස්ත්‍ර කියන්නේ. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණා ආඥා සීත්‍රේ. ආඥා සීත්‍රේ කියන්නේ උන්වහන්සේගේ අණපැනවීම. උන්වහන්සේ තියෙනවා බුද්ධ ආඥාවන් සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ. දැන් සක්විති රජතුමාට තියෙනවා ඒ චක්‍රවර්ති රජතුමාගේ ආඥා චක්‍රේ. ඒ වගේ සම්බුදුරජාණන් වහන්සේගේ තියෙනවා බුද්ධ ආඥාව. ඒ බුද්ධ ආඥාවෙන් යුතු උන්වහන්සේ දේශනා කරපු ධර්මයන් තියෙනවා. ඒ තමයි රතන සූත්‍රය, මහා මංගල සූත්‍රය, දජග්ග සූත්‍රය, ආටානටි සූත්‍රය, කන්ද පිරිත. මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ පරිත්‍රාණ ධර්මයන්ගේ බලේ පැවැත්වෙනවා කියන කෝටි ලක්ෂයක් සක්වල. දැන් ඔබට මම සක්වල කියන එක කියා දුන්නා 31 තලයක්, එක චක්‍රාවාටයක්. මේ සක්වලවල් කෝටි ලක්ෂයක් පුරාවට උන්වහන්සේගේ බුද්ධාඥාවේ බල පවත්වනවා. එදා බුදුරජාණන් වහන්සේ විශාල මහනුවරට වැඩම කළා. ඒ රතන සූත්‍ර දේශනාව කරන දීකී බලේ යනව කෝටි ලක්ෂයක් සක්වලට. කෝටි ලක්ෂයක් කෙලවර සක්වලක ඉන්න සත්වේ රතන සූත්‍රයේ සජ්ජායනා කරොත් ඒකේ පිහිට, ඒකේ ආනිසංස තියෙනවා ආඥා සීත්‍රේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණ විස්මය ජනක සීත්‍රේ තමයි උන්වහන්සේගේ ඥාන සීත්‍රේ. ඥාන සීත්‍රේ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුද්ධ ඥානෙ, උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ ඥානපතේ උන්වහන්සේට කෝටි ලක්ෂයක් සක්වලින් එහාටත් හසුරවන්න පුළුවන්. ඒකේ කෙලවරක් නැහැ කියනවා මෙතකේ කියලා. කෝටි ලක්ෂයක් සක්වලින් එහා ඉන්න සත්වය බුදුරන් වහන්සේට දකින්න ඕන නම් උන්වහන්සේ එක ශ්‍රේණි ඒ සත්‍යයන්ව දකින්න. කෝටි ලක්ෂයක් සක්වලින් එහා සක්වලක ඉන්න සත්‍යයන්ගේ චිත්ත සන්තාන උන්වහන්සේට දකින්න ඕන නම් උන්වහන්සේ එක ශ්‍රේණියකින් ඒක දකින්න. ඒක තමයි උන්වහන්සේගේ ඥාන සීත්‍රේ, විශේෂ සීත්‍රේ. ආන් ඒ නිසායි බුදුරයන් වහන්සේට කියන්නේ තථාගතු හෝති අනන්ත පඤ්ඤෝ අනන්ත ප්‍රඥා ඇති තථාගතයන් වහන්සේ කියලා. එතකොට උන්වහන්සේ ස්වයංභූ ඥාණේ මේ ලෝකේ අවබෝධ කරගත යුතු යම් තාක් ධර්මයන් තිබුණද සංකත ධර්මයන් ඒ සියල්ල අවබෝධ කළා. ඊළඟට යම් තාක් අසංකත ධාතු ඇද්ද? අසංකත ධාතු කියේ මොකද්ද? රාග විරාග මනේජ මසෝකං, රාගේ විරාගයට පත් කරන, අනේජ කීවේ තෘෂ්ණා රහිත, ශෝක නැති, ධම්ම මසංකත මප්පටි කූල, පිළිකුල් රහිත අසංකත වූ නිවන. අන්න යම් තාක් අසංකත ධාතු ඇද්ද උන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කළා. එතකොට උන්වහන්සේගේ මේ අවබෝධය නිසා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. යම් දවසක උන්වහන්සේ මේ අවබෝධය ලැබුවද එදා තමයි උන්වහන්සේ මේ සම්බුද්ධ රාජ්‍යයෙන් අභිෂේක ලැබුවේ. එතකොට ශ්‍රාවකයායි බුදුරයන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන සිත පහදවා ගන්නවා. එතකොට පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය කියන්නේ හරි පුදුම එකක්. සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේට තිබුණ සුවිශේෂී
ඇස් පහක් උන්වහන්සේට තිබුණා. ඔබ අහලා තියෙනවද වචනය පසැස් ඇති බුදුරජාණන් වහන්සේ කියලා? උන්වහන්සේට ඇස් පහක් තිබුණා. පළවෙනි ඇස තමයි මාංශ චක්කු. දෙවෙනි එක තමයි දිව්‍ය චක්කු. තුන්වෙනි එක පඤ්ඤා චක්කු. හතරවෙනි එක බුද්ධ චක්කු. පස්වෙනි එක සමන්ත චක්කු. උන්වහන්සේගේ මාංශ චක්කු ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සනට විස්තර කරලා තිනවා. උන්වහන්සේගේ මේ සම්බුද්ධ නේත්‍රය ගැන ඔබ අහන්න ආසද ඒක? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ නේත්‍රී දැන් අපේ මේ ඇස්පියහට තියෙන්නේ. ඔය ඇස්පියහට උන්වහන්සේගේ නිල්ම නිල් පාටයි. නිල් පාට දිය බෙරළිය මලක් වගේ නිල් පාටයි. උන්වහන්සේගේ ශ්‍රී බුදු ශරීරයෙන් රැස් විහිදෙද්දී ඒ ඇස්පියහටුලින් නිල් පාට එළිය විහිදෙනවා. ඊළඟට ඒ ඇස්පියහටුලින් උඩට ගියාම අපේ තියෙනෝනේ ඇහි සුදු බෝලේ. උන්වහන්සේගේ ඇස් පියාට වලින් උඩට තියෙනවා හරියට මේ ඒකේ තියෙනවා කිනිහිර මලේ පාට, ස්වර්ණ වර්ණ රත්තරම් පාටට හුරු කහ පාට. ඊළඟට ඇහි තියෙනවා. ඊළඟට ඖෂධී තාරුකාවක් වගේ උන්වහන්සේගේ මේ සුදු ඉංග්‍රියාව. එච්චර සුදුයි. ඒකෙන් සුදු බුදු රැස් විහිදෙනවා. ඊළඟට අපි දැන් මේ ඇස්වල ඇස් වල තියෙන්නේ. මේ ඇස්වල තද්ද රතු පාටයි. රත් පියුමක් වගේ. රතුඳු ගොව්වෙක් වගේ කියනවා. ඊළඟට උන්වහන්සේගේ මේ බුද්ධ නේත්‍රී මැද්දී අබිනීල මණ්ඩලයක් තියෙනවා. එහි අපේ කළු බෝලෙ තියෙන්නේ. තද නිල් පාටයි. කළු පැහැට තුරු. ඒ විදිහට තමයි උන්වහන්සේගේ මාංශ චක්කුව. ඒ මාංශ චක්කුවෙන් උන්වහන්සේට මේ දිවා රාත්‍රී ඕන වෙලාවක යොදුන පුරාවට පේනවා පීවි ඇහි. ඒක ඥානයක් නෙමෙයි, පීවි ඇසි පෙනෙන්නේ. ඒක උන්වහන්සේගේ පින් බලය. චතුරංග සමන්නාගත අන්ධකාරයේ තියෙද්දිත් උන්වහන්සේට ඒ ඇහෙන් යොදුන පුරාවට පේනවා. චතුරංග සමන්නාංග තන්දකාරය කියලා කියන්නේ ඒක මේ වගේ එකක්. ඒ කියන්නේ අමාවක පෝය දවස කළුවර පක්ෂේ කට්ට කළුවර තියෙන අමාවක පෝය තියෙන්නේ. අන්න අමාවක පෝය දවසේ මහා ඝන වනාන්තරේ කුණවහන්සේ වැඩ ඉන්නවා. රාත්‍රියේ ඉරත් බැහැලා ගිහිල්ලා අමාවක පෝය දවසේ සඳත් නැහැ. මහා ඝන වනාන්තරේක කුණවහන්සේ වැඩ ඉන්නවා. සම්පූර්ණ අහස කළු වළාවෙන් බර වෙලා තියෙනවා. එතකොට උන්වහන්සේට උන්වහන්සේ ඉදිරියේ තියෙනවා සම්පූර්ණ තලවලින් පුරෝපු තල ගැලක්. ඒකේ එකම එක තල ඇටයක් පාට කරලා තියෙනවා, ලකුණු කරලා තියෙනවා. උන්වහන්සේ පියවි ඇසින් අර මහා චතුරංග සමන්නාගත ඝන අන්ධකාරය තියෙදි අර තල ගැලට අත දාලා ලකුණු කරපු තල ඇටි ගන්නවා. කොහොමද? මාංශ චක්කු. මං හිතන්නේ මේවා අපිට අහන්න ලැබීම මහා භාග්යක් පින්වත්නි, වාසනාවක්. දෙවෙනි උන්වහන්සේගේ දිව්‍ය චක්කු. උන්වහන්සේගේ ඒ දිබ්බ චක්කු උන්වහන්සේට මේ අනන්ත සක්වල හසුරවන්න පුළුවන්. දුර ළඟ තියෙන ඕන දෙයක් උන්වහන්සේ දකිනවා. කර්මාණු රූප කුසල් අකුසල් කළා, චුත වෙන සත්‍යයන්, උපදින සත්‍යයන්, සුගතිය උපදින සත්‍යයන්, දුගති ගාමි වෙන සත්‍යයන් උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ කැමතිනම් ඒ දිව්‍ය චක්කයෙන් යුතුව උන්වහන්සේ ත්‍රිසාසි ලෝක ධාතු දක්වා ධර්ම දේශනාව පවත්වනවා. ඒ ත්‍රිසාහසි ලෝක ධාතුට කොහොම දන්නා දුන්නහන්සේ ධර්ම දේශනා කරන්නේ? ත්‍රිසාහසි ලෝක ධාතුවේ සමහර ලෝක තියෙනවා ඉර පායලා නැහැ. දැන් මේ ලෝකේ ගත්තොත් දැන් සමහර රටවල් දැන් මෙහෙ ඕන කරුල්ලයි ලංකාවේ. සමහර රටවලට එළිය වැටිලා. එහෙමනේ නේ? ඒ වගේ ඒ ලෝක ධාතු වල සමහර පැති ආලෝකේ වැටිලා, සමහර පැති අඳුරුයි.
උන්වහන්සේ තිසාසී ලෝක ධාතුට ධර්ම දේශනා පතුරවන්න කලින් උන්වහන්සේ එක කරන්නේ මෙහෙමයි. යම් ප්‍රදේශයක ආලෝකයේ වැටලා තිබ්බද උන්වහන්සේ 이르දි බලෙන් ඝනාන්ධකාරයේ මවනෝ. යම් ප්‍රදේශයක ඝනාන්ධකාරයේ පැවතුනාද උන්වහන්සේ 이르දි බලෙන් එක සැනින් ආලෝකයේ මවනෝ. ඊට පස්සේ උන්වහන්සේ එක සැනින් ඒ තිසාසී ලෝක ධාතුවම අඳුරු කරනවා. ඝනාන්ධකාරයේ මවලා ශාරීරී තලයටක් වගේ පුංචි තැනකින් උන්වහන්සේ ආලෝකේ පතුරු වෙනවා තිසාසි ලෝක ධාතුට. ආලෝකේ පතුරුපන් පස්සේ දැන් අපි තුන් දැන් උන් දහවල් කාලේ අපි ඉද්දී එක පාට මුළු ලෝකෙම අඳුරු වුණා කියලා අපි සංවේග ප්‍රාප්ත වෙන්නේ නැද්ද? සංවේග ප්‍රාප්ත වෙනවා. අපේ මොකද්ද මේ උනේ කියලා? මේ කවර දෙවියගේ අනුභවයක්ද? කවර බ්‍රහ්මයේගේ අනුභවයක්ද? කියලා අපි පුදුමයට පත් වෙන්නේ නැද්ද? ඒ වගේ සත්‍යෙ පුදුම වෙනවා අඳුරු වැටෙනට පස්සේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ මේ ශාරීරික පුංචි තැනකින් ආලෝකේ විහිදුණු ත්‍රිසාසි මහා සාසි ලෝක ධාතුට ආලෝකේ පතුරුපු ගමන් ඒ ලෝක ධාතු එළිය වැටෙනට පස්සේ අර සියලුම සත්‍ය ওই දෙසට හැරෙනවා. හැරුණාම උන්වහන්සේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. බලන්න ශ්‍රාවකයා මේ බුදුගුණ ගැන හිත පහදවා ගන්නවා. යස්ස සද්දා තථාගති අචලා සුප්පතිට්ඨිතා. යම් කිසි කෙනෙකුට තියෙනවා නම් තථාගත බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව අචලා නොසෙල්වෙන විදියට සුප්පතිට්ඨිතා මනවින් පිහිටි. සීලංච යස්ස කල්යාණං අරිය කන්තම් පසංසිතං. එයාට අර කියනලද කල්යාණු සීලයක් තියෙනවා. නෝනැත්තන්ගේ පැසසුමට බඳුන්නුන සංගේ පසාදෝ යස්සති. එයාට ආරි සංඝයා විසින් චිත්ත ප්‍රසාදය ඇතිලා තියෙනවා. උජු භූතංච දස්සන. දැක්ම ඍජු වෙලා තියෙනවා. ඒ දැක්ම ඍජු වීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ ගැන නොසිල්ලුන පැහැදීමට ඉන්නේ. එතකොට අපි කතා කළේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දිව්‍ය ඇස ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේට තිබුණා පඤ්ඤා චක්කු. උන්වහන්සේට තිබුණා ප්‍රඥා ඇසක්. ඒ ප්‍රඥා ඇස කියන්නේ උන්වහන්සේ මේ ලෝකේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ මහා ප්‍රඥාවක් ලැබනවා. වේගවත් ප්‍රඥා ලැබනවා. ජවන ප්‍රඥා ලැබනවා. හාසු ප්‍රඥා ලැබනවා. ශීඝ්‍ර ප්‍රඥා ලැබනවා. පුතුල ප්‍රඥාවක් ලැබනවා. ඊළඟට උන්වහන්සේගේ මේ ඥාණය ගැන තියෙනවා අතීතේ බුද්දස්ස භගවතු අප්පටිහත ඥාන. ඒ බුදුරජාණන් වහන්සේගේ ඥාණය අතීතේ අරබයා කිසිම කරුණකින් වැහිලා නැහැ කියනවා. අනාගතේ බුද්දස්ස භගවතු අප්පටිහත ඥානං. අනාගතේ අරබයා බුදුරයන් වහන්සේගේ ඥානයට කිසිම ආවරණයක් නැහැ කියනවා. හරස් වෙන කරුණක් නැහැ. පච්චුප්පන්නේ බුද්දස්ස භගවතු අප්පටිහතේ ඥානං. වර්තමානී අවබෝධ කළ යුතු යම් සංගත අසංගත ධර්ම තියෙනවද? ඒ සියල්ලම බුදුරයන් වහන්සේගේ අවබෝධය තුල තියෙන්නේ. අන්න බුදුරයන් වහන්සේගේ ප්‍රඥා ඇස. පින්වත්නි මේ ලෝකේ තියෙනවා අවබෝධ කළ යුතු දේවල්. මේ ලෝකේ අවබෝධ කළ යුතු යම් තාක් දේ තියෙනවා. ඒකට කියනවා ඤෙය්‍ය ධර්ම කියලා. ඒ අවබෝධ කළ යුතු යම් තාක් සංකත අසංකත ධර්මයන් ගැන ඒකට කියන්නේ ඤෙය්‍ය ධර්මයි. ඒ ඤෙය්‍ය ධර්මයන් යම් ඥානයකින් අවබෝධ කරනවාද යම් ප්‍රඥාවකින් අවබෝධ කරනවාද ඒකට කියනවා ඥානය කියලා. එතකොට මේ ලෝකේ යම් තා ඤෙය්‍ය ධර්මයේ තියෙනවද ඒ තා බුදුරජාණන් වහන්සේට ඥානය තියෙනවා. ඒක තියෙනවා යාවතක ඤෙය්‍යං තාවතක ඥාන. යම් තාක්ද ඤෙය්‍ය ධර්මයේ ඒ තා කියනවා ඥානය බුදුරජාණන් වහන්සේගේ. යාවතක ඥානං තාවතක ඤෙය්‍යං. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ යම් පරිපූර්ණ වූ පිරිපු ඥානයක් වේද
ඒ ඥානයේ තරමට කියනවා මේ ලෝකේ අවබෝධ කළ යුතු දේ තියෙන්නේ. ඤෙය්‍ය පරියත්තක ඥාන. බුදුරයන් වහන්සේගේ ඥානයේ තියෙන මේ අවබෝධ කළ යුතු ධර්මයන් සීමා කරගෙන කියනවා. ඥාන පරියත්තක ඤෙය්‍යං. බුදුරයන් වහන්සේගේ ඥානය යම් තාක්ද ඒ තාක් කියනවා මේ ලෝකේ අවබෝධ කරගත යුතු යම් තාක් සංකත අසංකත දේ තියෙන්නේ. එතනින් එහා යමක් නැහැ. ඒ දෙක හරියට මේ වගේ කියනවා. භාජනයක් තියෙනවා කියනවා යටපේනයි උඩපේනයි සමානයි. එතකොට ඒ යට භාජනේ සමානවම උඩ තියෙනවා පේන. උඩපේන සමානවම යට භාජනේ තියෙනවා. ඒ වගේ කියනවා මේ ලෝකේ අවබෝධ කරගත යුතු යම් තාක් දේවල් තියෙනවද? ඒ තාක් කියනවා බුදුරජාන් වහන්සේගේ ඥානෙ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඥානෙ යම් තාක්ද? ඒ තාක් කියනවා මේ ලෝකේ අවබෝධ කරගත යුතු දේ තියෙන්නේ. බලන්න එතකොට. එතකොට බුදුරජාන් වහන්සේගේ ඥානය ගැන තියෙනවා හරි පුදුමයි. මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ යම් තාක් සත්‍යෝ ඉන්නවද? ඒ සියලුම සත්‍යෝ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥානපතේ තුල කියනවා. එයින් එහා ගියපු කිසිම සත්‍යයක් නැහැ. උපමාවක් තියෙනවා. හරි ලස්සන උපමාවක්. මේ මහා සාගරේ ඉන්නවා කියන නොයෙක් සත්තු. තිමි, තිමිංගල, තිමිර පිංගල කියන මහා විශාල සත්තු ඉන්නවා. යුදුම් 100, 200, 300, 400, 500 සත්ත්වයෝ. ඊළඟට කුඩා කකුළු ආගේ පටන්, කැස්බෑ පැටි ආගේ පටන්, ලොකු කුඩා යම් තාක් සත්ත්ව ප්‍රජාවක් මහා සාගරේ ඉන්නවද? ඒ සියලුම සත්ත්වෝ මහා සාගරයේ තුල ඉන්නේ කියනවා. ඒකම වගිලා නැහැ කියනවා. ඒ වගේ මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ දෙව්මිනිස් ප්‍රජාව, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ සියලුම සත්ත්වෝ බුදුරජාණන් වහන්සේගේ ඥානේ නම් වූ දැලට හසු වෙලා ඉන්නේ කියනවා. ඒයින් පිටපයින් බෑ. අන්න බුදුරයන් වහන්සේගේ ප්‍රඥා චක්කුව තුන්වෙනි ඇස. ඊළඟට පින්වත්නි බුදුරයන් වහන්සේට තව සුවිශේෂී ඇසක් තිබ්බා. ඒකට කියනවා බුද්ධ චක්කු කියලා. ඒ බුද්ධ චක්කු කියන්නේ ඥාන දෙකක්. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ පළවෙනි එක. දෙවෙනි එක ආසයානුසය ඥානෙ. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙන් බුදුරයන් වහන්සේ මේ ලෝකේ බලනවා. ආසයානුසය ඥානෙන් යුතු උන්වහන්සේ මේ ලෝක සත්‍ය අධිස්ස බලනවා. බලද්දී උන්වහන්සේ කොහොමද දැක්කේ? මේ මුළු ලෝකෙම නෙළුම් පොකුණක් වගේ. නෙළුම් පොකුණක් වගේ දැක්කා. එතකොට මේ නෙළුම් පොකුණේ, එහෙම නැත්නම් නිල් මහනෙල් පිපෙන පොකුණේ, ඕලු පිපෙන පොකුණේ, අපි දැන් අපි උනත් නෙළුම් පොකුණක් දිහා බලන්න ගියාම අපිට ඉස්සල්ලාම පේන්නේ වතුරේ ඇතුලේ තියෙන නෙළුමද උඩට තියෙන නෙළුමද? වතුරෙන් උඩට මතුවෙලා විකසිත වෙච්ච නෙළුම නේද පේන්නේ? ඒ වගේ බුදුරයන් වහන්සේ උන්වහන්සේගේ ඥාන දැල මේ මුළු මහත් ලෝකයටම එළනවා. ඒ ඥාන දැලින් යුතු උන්වහන්සේ ලෝක දිස බලද්දී අර ඥාන දෙක තුල පිහිටලා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ, ආසයානුසය ඥානෙ කියන ඥාන දෙක තුල පිහිටලා බලද්දී උන්වහන්සේ දකිනවා සමහර පුද්ගලයන් දිහා. ඒ තමයි සමහර සත්තු ඉන්නවා තියුණු ශ්‍රද්ධාදී දුරන් තියෙනවා. හොඳට පූර්ිත පුණ්‍ය බලේ තියෙනවා. යමක් යම් ධර්මයක් දේශනා කළොත් වහා අවබෝධ කරනවා. ඒක හරියට අර නෙළුම් පොකුණේ පිපිලා, නෙළුම් පොකුණ ඇතුලේ වැඩිලා මෝරලා උඩට ආපු නෙළුම වගේ. තාම විකසිත වෙලා නැහැ. එතකොට බුදුරයන් වහන්සේ ඒ ලෝක සත්වයා ඒ සත්‍යෝ සොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ ඒ මෝරපු නෙළුම වගේ පිම්බලයෙන් හෙබි, ඊළඟට තියුණු ඉඳුරන් ඇති, අඩු කෙලිස් ඇති ඒ සත්වයාට උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මාතෘකාව විතරයි කියන දේශනා කරන්න ඕනේ. වහා අවබෝධ කරනවා. කවුද? උග්ගටි තඤ්ඤෝ. නෙළුම් පොකුණෙන් උඩට ආපු නෙළුම. ඊළඟට උන්වහන්සේ සමහර සත්වෝ දකිනවා මේ වගේ නෙළුම් පොකුණේ නෙළුම් තියෙනවා, පොකුණ ඇතුලේ වැඩිලා ටිකක් මෝරගෙන ඇවිල්ලා වතුරෙන් උඩට ඇවිල්ලා නැහැ.
ඒක හෙට අනිද්දා දිහා පිපෙනවා. උන්වහන්සේ වගේ කෙනා දකින්නවා. ඒ තමයි විපංචිතඤ්ඤෝ මාත්‍රුගා වශයෙන් දේශනා කරලා විස්තර කරන්න ඕන. විස්තර කරද්දී වහා අවබෝධ කරනවා. හරියට පුක්කුසාති කුල පුත්‍රයා වගේ අවබෝධ කරනවා. විපංචිතඤ්ඤෝ. ඊළඟට බුදුරයන් වහන්සේ දකින්නවා සමහර නෙළුම් තියෙනවා පොකුණ යට තියෙන්නේ. ඒක හිට පිපෙන්නේ නැහැ. අනිද්දා පිපෙන්නේ නැහැ. දවස් දෙක තුනක් ගියාට පස්සේ මෝරල ඇවිල්ලා හීන් සැරි පිපෙනවා. බුදුරයන් වහන්සේ දකින්නවා නෙයිය පුද්ගලයා ගැන. උන්වහන්සේ ඒ කෙනාට විස්තර විභාග වශයෙන් ධර්මයේ දේශනා කරනවා. තවදුරටත් මේ ශාසනයේ ගුරු ඇසුරේ, කල්යාණ මිත්‍ර ඇසුරේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ හදාරලා නැවත නැවත පුහුණු වෙමින් ඉක්මෙන්ට කියනවා. අපිට වගේ. ඊළඟට උන්වහන්සේ සමහර නෙළුම් දක්නවා පොකුණ ඇතුලේ තියෙනවා. ඒවට රෝග හැදිලා. ඒවා පිපෙන්නේ නැහැ. ඒව එක්කෝ සත්තු කාලා. ඒ නෙළුම පිපෙන්නේ නැහැ. ඒ වගේ උන්වහන්සේ දක්නවා සමහර පුද්ගලෝ පදපරම මේ ජීවිතය අවබෝධ කරන්න බෑ. හැබැයි එයත් මේ ශාසනයේ යෙදෙන්න ඕන. යෙදුනහම අවබෝධය කරා යනවා. මේක තමයි උන්වහන්සේගේ බුද්ධ චක්කු කියන්නේ. උන්වහන්සේගේ පස්වෙනි ඇස. ඊළඟට සමන්ත චක්කු. සමන්ත චක්කු කියන්නේ පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානෙ. සර්වඥතා ඥානෙ කියන්නේ හරි පුදුම එකක්. අතීතයේ අරබයා යම්තාක් දේවල් සිද්ධ වුණාද, ඒ සියල්ලම බුදුරයන් වහන්සේ අවබෝධ කළා. ඒ සියල්ලම උන්වහන්සේට ආවරණය වෙලා නැහැ. ඒ නිසා ඒ සර්වතථා ඥානෙට කියනවා අනාවරණ ඥාන. දැන් බුදුරයන් වහන්සේට තියෙන නමක් තමයි අනාවරණ දස්සාවි. කිසිම ආවරණයක් නැතුව මේ ලෝකේ දකින උත්තමයන් වහන්සේ. ඊළඟට බුදුරයන් වහන්සේට මේ අනාගතය අරව්‍යා යම් තාක් දේවල් දැකිය යුතුද, ඒ උන්වහන්සේ සියල්ලම දකිනවා. අවබෝධ කරලා තියෙන්නේ වර්තමානයේ අරබයා යම් තාක් දේවල් දැකිය යුතුද, සංගත අසංගත ඒ සියල්ල දකිනවා, දන්නවා, දකිනවා. ඒ නිසා උන්වහන්සේට තියෙනවා සබ්බඤ්ඤුත ඥාන, සියල්ල දන්නා දක්නා නූන. ඒ නූනට කියනවා අනාවරණ ඥාන කියලා. ඒකේ කිසිම ආවරණයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතී උන්වහන්සේට වැසුණු කිසිම දෙයක් නැහැ. උන්වහන්සේට සියල්ල විවෘතයි. ඒක තමයි සමන්ත චක්කු කියන්නේ. ඔන්න ඔය පංච චක්කුවෙන් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. ඒ නිසා උන්වහන්සේට කියනවා පසැස් ඇති බුදුරජාණන් වහන්සේ. ඔන්න ශ්‍රාවකයා සම්බුද්ධත්වය ගැන හිත පහදව ගන්නවා. බලන්න එතකොට සම්බුද්ධත්වය කියන්නේ මොනතරම් ගැඹුරු එකක්ද කියලා. මොනතරම් ආශ්චර්ය අද්භූත එකක්ද කියලා. විස්මයජනක එකක්. ඊළඟට බුදුරයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි. ඒ කියන්නේ උන්වහන්සේගේ ජීවිතය අවබෝධයට අනුව හැසිරිච්ච ජීවිතයක්. ඒකේ තියෙනවා සබ්බං කායකම්ම බුද්දස්ස භගවතු ඥානානු පරිවත්තති. බුදුරයන් වහන්සේගේ යම් තා කයින් කරන කාය කර්ම තියෙනවද, ඒ සියල්ල අවබෝධයට අනුව තියෙන්නේ කියනවා. සබ්බම් වචීකම්මං බුද්දස්ස භගවතු ඥානානු පරිවත්තති. ඒ බුදුරයන් වහන්සේගේ යම් තාක් වචන තියෙනවද, ඒ සියල්ලම ඥානයට අනුව තියෙන කියනවා. ඊළඟට උන්වහන්සේගේ මනසේ හටගන්න සිතුවිලි තියෙනවද, ඒ සියල්ල ඥානයට අනුව තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්නය කියන්නේ උන්වහන්සේගේ ජීවිතේ සුවිශේෂී ඥාන සම්භාරයක් තිබ්බා. උන්වහන්සේට තිබුණා පුබ්බේ නිවාසානුස්සති ඥානය. ඊළඟට උන්වහන්සේට තිබුණා චතුූපපාත ඥාන. ඊළඟට දිබ්බචක්කු ඥාන. පරසිත් දන්නා නුවණ. ඊළඟට සත්‍යංගී මේ සිස්සතන් තුල තිබෙන කෙලෙස් ස්වභාවයන් ගැන දන්නා නුවණ, ආසය අනුසය ඥාන. අපි අර බුද්ධ චක්කු කියලා කතා කළේ ආසය අනුසය ඥානය. ඊළඟට සත්වයන්ගේ සිත් තුළ තියෙන මේ ඉන්ද්‍රිය ස්වභාවය දකින ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය.
මේ වගේ ඥාන සම්භාරයක් උන්වහන්සේගේ ජීවිතේ. මේ අවබෝධයට අනුව තමයි උන්වහන්සේගේ බුදුරයන් වහන්සේගේ සම්පූර්ණම ජීවිතේ ගත කළේ. ඒ ඥාණයෙන් එපිට පැනපු එක සිතිවිල්ලක් නැහැ. උන්වහන්සේ සම්බුද්ධත්වයේ සොයාගෙන යන ගමනේදී උන්වහන්සේ සය වසන දුෂ්කර ක්‍රියා කරද්දී මේ මාර්ගයේ වළක්වන්න පාපී මාර්යා ඒ දුෂ්කර ක්‍රියා කරන වර්ෂ 6යි සම්බුද්ධත්වයට පතලා තවත් වර්ෂයක 7 වර්ෂයක් පසු පස්සේ පියවරක් පාසා ලුහු බැඳා. ඒක අකුසල් සිතුවිල්ලක් උපද්දුවොත් මම උතනින් අල්ල ගන්නවා කියලා. එතකොට බලන්න සම්බුද්ධත්වයට පත් වෙන කලින් උන්වහන්සේගේ සිහිනුවන ඒ 7 වර්ෂයේ පුරාවට එක අකුසල් සිතක් හටගත්තේ නෑ. දැන් බලන්න පින්වත්නි අපේ හිද්දියා අපිට හොරා අපේ හිත තුළ මොන තරම් අකුසල් හට ගන්නවද? උන්වහන්සේ ජීවිතයක නෑ. විජ්ජාචරණ සම්පන්න සුගත සුන්දර මාර්ගයක උන්වහන්සේ ගමන් කළා. ආර්ය අෂ්ටාංග මාර්ගී. ඒ උන්වහන්සේ සුන්දර මාර්ගී ගමන් කළේ අනුත්තර සීලයකින් යුතුව, අනුත්තර සමාධියෙන් යුතුව, අනුත්තර ප්‍රඥාවෙන් යුතුව ගමන් කළේ. උන්වහන්සේගේ මේ සුන්දර මාර්ගයේ ගමන් කළා සම්බුද්ධත්වයට පත් වුණාම ආශ්චර්යවත් දෙයක් වුණා. උන්වහන්සේ මේ මහා පොළොවේ උන්වහන්සේ සිරුපැතුල් තබා වඩිද්දී අටෝරාසියක් මගුල් ලක්ෂණයන්ගෙන් යුක්ත සිරිපතුළු උන්වහන්සේ මහා පොළොවේ තියද්දී මේ මහා පොළොවේ වලගුඩලි සම වෙනවා කියනවා. කුණු දූවිලි ඔක්කොම ඉවත් වෙනවා කියනවා. උන්වහන්සේගේ සුරත් පැහැ සිරිපතුළු පිළිගන්න මහා පොළොව සූදානම් වෙනවා. ඒක සුගත ගුණයට පිහිටලා තියෙන්නේ. උන්වහන්සේගේ මාර්ගයේ කවදාකවත් උන්වහන්සේට බාධාවක් නැහැ. සුගත ලෝක විදු උන්වහන්සේ මේ සියලුම ලෝකේ අවබෝධ කළා. සියලු ලෝකේ අවබෝධ කළා. ලෝක තුනක් තියෙනවා පින්වත්නි. ඒ තමයි පළවෙනි එක සංස්කාර ලෝකය. සංස්කාර ලෝකය කියන්නේ මේ හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්මයන්ගෙන් යුතු හේතුඵල ධහමෙන් හටගත්ත ලෝකය. සංස්කාර ලෝකය. හේතු ප්‍රත්‍ය ධර්මතා අවබෝධ කළා. ඊළඟට උන්වහන්සේ අවබෝධ කළා සත්ත්ව ලෝකය. මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ සියලුම සත්ත්වෝ සත්වයන්ගේ ස්වභාවය උන්වහන්සේ අවබෝධ කළා සත්ත්ව ලෝකයේ. ඊළඟට උන්වහන්සේ අවබෝධ කළා අවකාශ ලෝකයේ. අනන්ත සක්වල උන්වහන්සේ නොදකපු දෙයක් නැහැ. ලෝක විදු. ඊළඟට බුදුරයන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරති. උන්වහන්සේ දෙව් මිනිසුන්ව දමනය කරන ශ්‍රේෂ්ඨ අනුත්තර පුරුෂ රත්නේ. අනුත්තර පුරුෂ ධම්ම සාරති. අපි අර කතා කළා මේ සංසාරයේ මොකක් වගේද කියලා, චක්‍රයක් වගේ. උන්වහන්සේ තමයි මේ ලෝකේ කලාතුරකින් පහළලා ඉස්සල්ලාම සංසාර චක්‍රයේ බින්දේ. ඒ සංසාර චක්‍රයේ උන්වහන්සේ බිදලා අලුත් චක්‍රයක් උන්වහන්සේ උපද්දනවා. මොකද්ද? ධර්ම චක්‍රය. ඒ ධර්ම චක්‍රයේ තිබෙන්නේ මොකද්ද? දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චට්ටංගිකං මග්ගං දුක්ඛූප සමගාමින. දුකත් දුකේ හට ගැනීමත් දුක සංසිඳී යාමත් දුක සංසිඳවන්නා වූ මාර්ග ප්‍රතිපදාව නුත්‍යතු ධර්ම චක්‍රයේ උන්වහන්සේ කරකවනවා. එහෙම කරකවගෙන යද්දී දෙවිමිනිස් ලෝකයා ඒ ධර්ම චක්‍රයේ තමන්ගේ සිස් සතන් තුළට කරකවා ගන්නවා. ඒ දෙවිමිනිස් ලෝකයාගේ සිස් සතන් තුළට මේ ධර්ම චක්‍රයේ කරකවෙද්දී අර සංසාර චක්‍රය බිඳෙනවා. ආන් එහෙම බිඳෙන ධර්මයේ තමයි ඊළඟට ශ්‍රාවකයා සරණ යන්නේ.
එතකොට උන්වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරති. සත්තා දේව මනුස්සාන දේමනුසුන්ගේ ශාස්තෘන් වහන්සේ බුද්ධ අවබෝධ කරපු ධර්මය උන්වහන්සේ දේශනා කරනවා. ඒ දේශනාවට තමයි කියන්නේ අනුත්තර ධර්ම චක්‍රය කියලා. උන්වහන්සේ මේ අනුත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරද්දී ඉස්සල්ලාම දස දහසක් ලෝක ධාතු කම්පා වුණා. ජාති ක්ෂේත්‍රයේ කම්පා වුණා. බුද්ධ භගවා මහා භාග්‍යයකින් යුක්තයි. මහා වාසනා මහිමයකින් යුක්තයි. මහා පුණ්‍ය ලක්ෂණයෙන් යුක්තයි භගවා. එතකොට පින්වත්නි, ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තිබෙන මේ ගුණ එකින් එක හඳුනා ගනිද්දී ශ්‍රාවකයාගේ හිතේ හටගන්නවා චිත්ත ප්‍රසාදේ. ආගේ චිත්ත ප්‍රසාදේ හිතේ හටගනිද්දී ඒ ශ්‍රාවකයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාව ගලනවා, කුසල් ගංගාව ගලනවා, පුණ්‍ය ප්‍රවාහය ගලනවා. ඒකෙන් තමයි මේ ශ්‍රාවකයා මේ ශාසනය තුල උදාර මාර්ගඵල අවබෝධය කරා යන්නේ. මේ ශාසනය තුල සදාතනික පිහිට පිළිසරණ සලසාගන්නේ. ඊළඟට බුදුරයන් වහන්සේ දේශනා කරන මහණෙනි, ශ්‍රාවකයා ධර්මයේ ගැන තවිච්ඡ ප්‍රසාදෙට එනවා. ස්වාක්කාතු භගවතා ධම්මෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මනාකුට දේශන ලද්දේය කියලා. ධර්මයේ කියන්නේ පින්වත්නි, මේ ධර්මයේ කියන්නේ හරි පුදුම එකක්. මේ ධර්මයේ කියලා කියන්නේ මේ සසරට වැටුණු සත්‍යයව සසර සයුරේ ගිලින් නැතුව දරා ගන්න නිසා. මේ ධර්මයේ සසර සත්‍යයව සසරේ සැරිසරන සත්‍යය දුගතියට වැටෙන්න නොදී දරා ගන්න නෞකාවක් වගේ කියනවා. ආන් ඒ විදිහට දරා ගන්න නිසා තමයි ධම්ම කියලා කියන්නේ. ඒ ධර්මයේ සුවිශේෂී ලක්ෂණ වගේක් බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා. යාවතා භික්කවේ ධම්මා සංකතාව අසංකතාව. මහන්න යම්තාක් ධර්ම තීරුණ සංකත, ඊළඟට අසංකත. විරාගෝ තේසං ධම්මානං අග්ගමක්ඛායති. ඒ සියලුම ධර්මයන් අතරේ විරාගී නිවනයි කියන අග්‍ර වෙන්නේ. යදිදං මද නිම්මදුනු මදමාන දුරු කළ දාන පිපාස විනයෝ කෙලෙස් පිපාස සංසිදුවන පිපාස විනයෝ ආලේ සමුග්ගාතු තෘෂ්ණා ආලේ සිදු බිඳ දමන වට්ටු පච්චේතු සසර දුක නැති කරන තණ්හක්කයෝ තෘෂ්ණාව සේකිරීමට පැමිණෙන විරාගෝ නිරෝධු නිබ්බාන. විරාගී වූ තෘෂ්ණා නිරෝධේ වූ නිවනයි කියනවා. යේ භික්කවේ ධම්මේ පසන්නා. මහණ යම් කිසි කෙනෙක් මේ ධර්මයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයට එනවද, අග්ගීතී පසන්නා. යා අග්‍රෝ තැනට කිනො පැහැදුනි. අග්ගී කෝපන්න පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍රෝ තැනට පැහැදුනාම අග්‍ර විපාක ලැබෙනවා කියනවා. ඔන්න ශ්‍රාවකයා ධර්මයේ කෙරෙහි සිත පහදව ගන්නවා. මේ ධර්මයේ පින්වත්නි, අපි ආවට පස්සේ මේ ධර්මයෙන් තමයි අපේ සියලු දුක් දුම්නස් දුරු කළ දාන්නේ. ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මේ ධර්මයෙන් සත්‍යව පිරිසුදු කරනවා. ශෝක පරිද්දවානං සමතික්කමාය. මේ ධර්මයෙන් සියලුම අපේ හිතවල තියෙන සෝතැවුල් ඉක්මවා යනවා. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දුම්නස් දුරුලා යනවා. ඥායස්ස අධිගමාය. චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරනවා. නිබ්බානස්ස සච්ච කිරියාය. නිවන සාක්ෂාත් කරනවා. ආගේ ධර්මයේ ගැන ශ්‍රාවකයා සිත පහදව ගන්නවා. සිත පහදවා ගත්තට පස්සේ එයාගේ ජීවිතේට පුණ්‍ය ගඟ ගලනවා. කුසල් ගංගාව ගලනවා. ඒ ධර්මයෙන් එයාව රකින්නවා. කොහොමද රකින්නේ? ධම්මෝ හවී රක්කති ධම්මචාරී. ධර්මයේ විසින් ඒ ධර්මයේ හැසිරෙන එක්කනාව රකින්නවා. චත්තම් මහන්තං යතා වස්ස කාලේ. මහා වැස්සක් වසිද්දී විශාල කුඩයක් දරාගෙන කෙනෙක් ඉන්නවා. ඒ වගේ ඒ කුඩේ දරාගත්තු කෙනා ඒ වැස්සෙන් ආරක්ෂා වෙනවා.
ඒසානි සංසෝ දම්බෝ සුචින්නෝ. මේ ධර්මය හොඳට පුරුදු කළොත් මේක ඇකෙන ආනිසංසය. න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මය ඇසෙන්න කෙනා කවදාකවත් දුගති යන්නේ නැහැ. අන්න ධර්මය. මේ ධර්මයේ කෙරෙහි ශ්‍රාවකයා හිත පහදවා ගන්නවා. හිත පහදවා ගන්න ගන්න එයාගේ ජීවිතේ මේ ධර්මයේ කෙරෙහි හටගත්ත චිත්ත ප්‍රසාදයේ මුල් බැස ගන්නවා. අර ඉන්ද්‍රකීලිය පොළවේ සිටෙව්වා වගේ මුල් බැස ගන්නවා. මේ මුල් බැසගත්තට පස්සේ ඒ ශ්‍රාවකයා ශාස්ත්‍රුන් වහන්සේට දිවි පිදූ කෙනෙක්. ධර්මයට දිවි පිදූ කෙනෙක්. ඊළඟට ශ්‍රාවක සංග්‍රහණයේ උදෙසා දිවි පිදූ කෙනෙක්. එතකොට පින්වත්නි ශ්‍රාවකයා ඊළඟට ආර්ය ශ්‍රාවක සංග්‍රහණයේ කිරී සිත පහදවා ගන්නවා. ඒ ආර්ය ශ්‍රාවක සංග්‍රහණය කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිහිට පිළිසරණ කරගෙන මේ සසර සයුරෙන් එතෙර වෙච්ච උත්තම පිරිස ආර්ය ශ්‍රාවක සංග්‍රහණය. එතකොට ඒ ආර්ය ශ්‍රාවක සංග්‍රහණය තමයි මේ මිහිමඩල සුන්දරත්වයට පත් කරපු පිරිස. බුදුරයන් වහන්සේ දේශනා කරනවා යාවතා භික්කවේ සත්තා වාසා. මහන්න යම්තාක් සත්වයන්ගේ වාසස්ථාන තියෙනවද? යාවතා භවග්ගං යම්තා භවාග්‍ර තියෙනවද? ඒති සිට්ටා ඒති අග්ගා ලෝකස්මින් යදිදං අරහන්තෝති. ඒ සියලුම සත්ව ප්‍රජාව අතරේ රහතන් වහන්සේලා කිනු අග්‍රස්ථානයට පත් වෙන්නේ? රහතන් වහන්සේලා. එතකොට අන්නේ රහතන් වහන්සේලා තමයි ශ්‍රාවක සංඝරත්නයේ මුදුන් මල්කඩ වගේ වැඩ සිටියේ. එතකොට බුදුරයන් වහන්සේව සරණ ගිය අහිංසක ශ්‍රාවකයා ඒ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. උන්වහන්සේලා ගැන තියෙනවනේ යත්ච දින්න මහප්පලමාහු. යම් කිසි කෙනෙකුට පිදුවට පස්සේ යමක් පිදුවට පස්සේ මහත්ඵල මහා අනුසස් ලැබෙනවා නම් චතුසු සුචීසු පුරුෂ යුගීසු පාරිසුද්ධත්වයට පත්වෙච්ච ඒ උත්තමයන් වහන්සේලා පුරුෂ යුගල හතරක් වෙනවා. අටච්ච පුද්ගල ධම්ම දසාසි. දහම දැකපු උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනා කියනවා. සංගමී මං සරණත්තු පේමි. ඒ ආර්ය ශ්‍රාවක සංග්‍රහණේ මම සරණ යන්නේ මී කියලා ශ්‍රාවකයා සරණ යනවා. එතකොට යාගේ ජීවිතේ පුණ්‍ය ගංගාව ගලනවා පින්වත්නි. ඊට පස්සේ ශ්‍රාවකයා කිසි ලෙසකින් කැඩුන් නැති, සිදුරු නැති, පැල්ලන් නැති, නූනැත්තන්ගේ පැසසුමට බඳුන් වෙන ආර්යකාන්ත සීලයට එනවා. නිවන පිණිස පවතින ඔන්න සෝතාපට්ටි අංග හතරට පැමරුණා. දැන් ඒ ගැන බුදුරයන් වහන්සේ ඒ ශ්‍රාවකයා ඊට පස්සේ පින්වත්නි දුප්පත් නෑ. සාසනික ධනෙන් ආඩ්‍ය වෙච්ච කෙනෙක්. යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා. යම් කිසි කෙනෙකුට බුදුරයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිහිටියානම් නොසිල්ලන විදිහට. සීලංච යස්ස කල්යාණං අරිය කන්තම් පසංසිතා. එයාට නෝනැත්තන්ගේ පැසසුමට බඳුන් වෙන ආර්යකාන්ත සීලයට සීලයට තිනවන. සංගී පසාදෝ යස්සත්ති උජු භූතංච දස්සන. එයාට ආර්ය සංඝයා විසෙහි උදාර පැහැදීමක් තියෙනවා. දැක්ම ඍජු වෙලා තියෙනවා. දැන් එයා ගැන බුදුරයන් වහන්සේ දේශනා කරනවා අදලි දෝති තං ආහු අමෝගං තස්ස ජීවිතයන්. එයා දිලිදු කෙනෙක් නෙමෙයි කියනවා. එයාගේ ජීවිතේ හිස් නෑ කියනවා. එයා මේ ශාසනික ධනෙන් ආඩ්‍ය වෙච්ච හොඳ පොහොසත් කෙනෙක්. එවනම් පින්වත්නි අපි දුප්පත් නෑ. අපි මේ සතර සෝතාපට්ටි අංග අපේ ජීවිතේ ඇති කරගත්තොත් බුදුරයන් වහන්සේ ගැන පැහැදීමට આવොත් ධර්ම රත්නය ගැන පැහැදීමට આવොත් ශ්‍රාවක සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය කිරී පැහැදීමට આવොත් අපි ධනවත් පිරිසක්. මේ ත්‍රිවිධ රත්නය ගැන මට හම්බුණ හරි ලස්සන විස්තරයක්
මේ ත්‍රිවිධ රත්නයේ කොහොමද ශ්‍රාවකයා සරණ යන්නේ කියන එක ගැන ඒ ත්‍රිවිධ රත්නයේ අග්‍රස්ථානයේ වැඩ ඉන්නවා ශාස්ත්‍රුන් වහන්සේ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකයේ ඝනාන්ධකාරයේ එළිය කරන සූර්ය මණ්ඩලය වගේ කියනවා. හිරු මණ්ඩල කියනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ සූර්ය මණ්ඩලින් ඝනාන්ධ මේ ලෝකයේ ඝනාන්ධකාරයේ දුරු කරමින් රශ්මි ජාලා විහිදෙනවා. ඒ තමයි කියනවා ශ්‍රී සද්ධර්මය. ඒ රශ්මි ජාලාවෙන් මේ ආලෝකයේ ලැබපු පිරිස ශ්‍රාවක සංඝ රත්නේ. බුදුරජාණන් වහන්සේ තමයි කියනවා ඝනදුරු රැයි ආලෝක කරන සොළොස් කලාවෙන් පිරුණු චන්ද්‍ර මණ්ඩලය පුන්සඳ. ඒ පුන්සඳෙන් විහිදෙන සඳ කිරණ තමයි කියනවා ශ්‍රී සද්ධර්මය. ඒ සඳ කිරණෙන් ආලෝකය ලබාපු පිරිස ශ්‍රාවක සංඝ රත්නේ. බුදුරජාණන් වහන්සේ තමයි පින්වත්නි මේ ලෝකේ සසර සයුරින් ලෝක සත්‍ය ඈතර කරන උන්වහන්සේ උත්තම නාවිකයෙක් කියනවා. ඊළඟට ඒ උතුම් නෞකාව තමයි කියනවා ශ්‍රී සද්ධර්මය. ඒ නෞකාවේ පිහිටලා ඈතර බලා ගියපු පිරිස ශ්‍රාවක සංඝ රත්නේ. බුදුරජාණන් වහන්සේ මේ රාග දේශ මෝහ ආදී ගින්නින් තැවුණු ලෝකයට මහා මේගී කියනවා. ඒ මහා මේගින් වසින සීතල වැසි දහර ශ්‍රී සද්ධර්මය. ඒ වැසි දහරෙන් මේ පොළොව තලයේ තෙමිලා ගිහිල්ලා සියලු දූවිලි පහ වෙලා යනවා. ඒ වගේ තමයි කියනවා කෙලිස් දූවිලි පහ කරගත් ශ්‍රාවක සංඝ රත්නේ. ඊළඟට බුදුරයන් වහන්සේ තමයි සියලු කෙලෙස් රෝග සංසිඳ වුණ දක්ෂම ශල්‍ය වෛද්‍යවරයා. සියලු කෙලෙස් සුළු උපුටා දමන ශල්‍ය වෛද්‍යවරයා. ඒ කෙලෙස් සුළු උපුටා දමන උපාය තමයි කියනවා ශ්‍රී සද්ධර්මය. කෙලෙස් සුළු උපුටා දමලා නිරෝගී වෙච්ච උතුම් පිරිස ශ්‍රාවක සංඝ රත්නේ. බුදුරජාණන් වහන්සේ තමයි කියනවා මඩ ගොහරුවේ හටගත් විකසිත පියුම. ඒ පියුමේ රොන් වගේ තමයි කියනවා. ඒ පියුමේ හටගත් මිහිරි පැණි වගේ තමයි කියනවා ශ්‍රී සද්ධර්මය. ඒ පැණි උරාගෙන ඒ පැණි වලින් තෘප්තිමත් වෙච්ච බමර කැල වගේ කියනවා ශ්‍රාවක සංඝ රත්නේ. බලන්න ලස්සන. ඉතින් මේ නිසා පින්වත්නි අපට දුර්ලභව ලැබුණු රත්න තුන තමයි බුද්ධ රත්නේ. ඊළඟට ශ්‍රී සද්ධර්ම රත්නේ. ඊළඟට ශ්‍රාවක සංඝ රත්නේ. මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපට මේ ජීවිතයේ තුලදී නොසෙල්වෙන පැහැදීමට අපට පත් වෙන්න ලැබුණොත් ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට අපි ආවොත් ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට අපි ආවොත් අපි සීලේ පිහිටියොත් අපි දිනු අපි පිහිට හදාගත්තා අපි රැකවරණේ සලසාගත්තා අපට සක්විති රජකමට වඩා දෙයක් එහෙමුණොත් ලැබෙනවා පතව්‍යා ඒක රජ්ජේන මුළු පෘථුවියටම රජ වෙනවටත් වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ග ලෝකයේ උපදිනවටත් වඩා සබ්බ ලෝකාදිපත්තේන සියලු ලෝව අධිපති වෙනවටත් වඩා සෝතාපත්ති ඵලං වරං සෝතාපන්න ඵලයට පත්වීමමයි යුතුය. ඉතින් පින්වත්නි ඒ සෝතාපන්න ඵලය කරා අපිව අරගෙන යන සෝතාපත්ති අංග හතර තමයි අපි මේ ඉගෙන ගත්තේ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ කීර්තිනේ කරද්දී ඔර්ලෝසුවේ කටුව වේගයෙන් කැරකිලා ගියා. දැන් අපි තෘප්තිමත් නොවි සිටිද්දීම මේ ධර්ම කතාව අවසන් කරනවා පින්වත්නි. ඉතින් මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් පිළිසරණ සලසාගෙන ශ්‍රී සද්ධර්ම රත්නේ උදාර පිහිට පිළිසන්න සලසාගෙන මේ ලෝකයේ පහළ වෙච්ච මුනිවරු ඒ ආර්ය මහා සංඝ රත්නේ උතුම් පිළිසන්න සලසාගෙන අනේ අපටද මේ ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.